රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයතහවුරු කිරීම සඳහා වූ ජන රැලියක් ගාල්ලේදී අද පැවැත්වුණා මෙම රැලිය සඳහා මැති ඇමතිවරු මෙන්ම විශාල ජනකායක් දැක්ව සිටියා ග්‍රීසිය කියලා කියන්නේ පළවෙනි ලෝකයේ රටක් යුරෝපා හවුලේ රටක් එහෙම තිබ්බට පස්සේ ඒ රට කඩා වැටුණා ඒ වෙලාවේදී IMF එක ගෙන්නගෙන හිටපු ආණ්ඩුව වැඩ කරගෙන යන උත්සාහ කරා IMF එකෙන් 13%ක වැට් ගැව්වයි කියලා වෙනසක් අවශ්‍ය වෙනවයි කියලා සමාජවාදී ආණ්ඩුවක් ගෙනාවා ගෙනල්ලා ටිකක් කල් යනකොට IMF එක ගෙදර යව්වා ආණ්ඩුව කඩා වැටුණා වැට් 123%කට ගියා අවුරුදු දෙකක් තුල ආණ්ඩු හතරක් මාරු වුණා රජයේ සේවකයන්ට අවුරුදු 5ක් තිස්සේ පඩි ගෙව්වේ 50%යි යුරෝපා හවුලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 95ක් ආයෝජනය කරලා ඔවුන්ට බංකොලොත් භාවයෙන් එළියට එන්නට අවුරුදු 11ක් ගියා අදට අපිට හැකියාව ලැබිලා තියෙනවා අවුරුදු දෙකෙන් බංකොලොත් භාවයෙන් මේ රට මුදව ගන්නට හැකියාව ලැබිලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට මිත්‍රවරුනි ක්‍රිකට් හදන්නේ කොහොමද කියලා අහුවාම රට හදන්නේ කොහොමද කියලා අහුවාම තාත්තා ෆ්ලඩ් ලයිට් දාලා හෙත්තාරාමේ හදපු එක ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හදපු එක කිව්වා යාපනයේ ගිහිල්ලත් ඇහුවේ එහෙත් ක්‍රිකට් පිටනියක් තියෙනවද කියලා වෙනද බල්ලෝ වගේ අනිත් දේශපාලඥයෝ ආවහම කෑ ගහන එක එදා සජිත් ප්‍රේමදාස ආවහම පූස් පැටියා වගේ ප්‍රශ්න අහනවා අද වෙනකොට මේ රටේ මිනිස්සු සිස්ටම් චේන්ජ් ඉල්ලුවා මිනිස්සු වෙනස්කම් ඉල්ලුවා ඒ කන්න බොන්න ටික දෙන්න කියලා හැබැයි හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට යෝජනා කරලා තියෙන බෞද්ධ කොඩිය වෙනස් කරන්න ජාතික කොඩිය වෙනස් කරන්න ඒ විතරක් නෙවෙයි රටේ බුද්ධ ආගමට හිමිතන නැති කරන්න නිරාගමික රාජ්‍යයක් කරන්න කියන යෝජනා මොවුන්ගේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දාලා තියෙනවා එනම් මොකාරද ඉන්න හදන්නේ ඔය එක එක සුදු නෝනලගේ අවශ්‍යතාවයට මේ රට ආයි බෙදන්නයි මේ උත්සාහ කරන්න කියලා මම මතක් කරනවා මේ රටේක ගොඩක් අමාරු ඉන්න තත්ත්ව වෙලාවට එතුම ගොඩක් මාංශල මේ රටේක බේරගත්තා දැන් මම නෝර්ත් වෙස්ට් ඊස්ට් සවුත් ඔක්කොම තැනකේ ගිහිල්ලා බලල තියෙන රට එතු ඒ ඉන්න ජනතාව කියනවා බය නැතුව යන්න සර් අපිගේ ඡන්දයේ තිනවා ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහට කියලා. ඒක අයි කියලා ඉල්ලන වෙලට ඒකලන් කියනවා ඡන්ද ඉල්ලන කවුරුත් ඇවිල්ලා 22යි එක පෝලිං එකේ ඉන්නේ. වැරදි වුණොත් අපි තමයි සර් කීලින් පෝලිං එකේ ඉන්න වෙයි කියලා. ඒ නිසා ඒක වැරදිෙන්ට අපි දෙන්නේ නැහැ කියලා. අපි බලන්නේ මේ රටට රාජ්‍ය නායකයෙක්. අපි මේ බලන්නේ සංස්කෘතියට නායකයෙක් නෙමෙයි. අපි මේ බලන්නේ ආගමකට නායකයෙක් නෙමෙයි. අපි මේ බලන්නේ කුලයට නායකයෙක් නෙමෙයි අපි මේ බලන්නේ 21 වෙනිදා රාජතාන්ත්‍රිකයෙකුයි අපි බලන්නේ ඔබ කල්පනා කරලා බලන්න මේ ලයිස්තුවේ කවුරු හරි ඉන්නවද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජතාන්ත්‍රික භාවයට ලං වෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඔබ පොඩ්ඩක් සීබුද්ධියෙන් කල්පනා කරලා බැලිය යුතුයි මිත්‍රවරුනි හම්බ වෙන එක්කෙනාට බොරු පොරොන්දු රාශියක් දෙන දෙන පොරොන්දුවේ වගකීමවත් ගන්න බැරි මේ සමහර අපේක්ෂකයින්ට තමුන්නාසලා මතක තියාගන්න මේ පාර හොඳ වයින් පාඩමක් උගන්වන්නට ඕනේ. නාමල් රාජපක්ෂ මහත්තයා නාමල් ප්‍රේමදාස වෙලා. මොකද මේ දෙන්නාද එක ගිවිසුමකට ඇවිල්ලා දෙන්න කතා කරන්නේ ඔයා ජනාධිපති මම අගමැති. මෙන්න මේක තමයි මේගොල්ලගේ ඩීල් දේශපාලනේ. අද දිනන සජිත් කියලා පෝස්ටර් ගහනකොට මම අහනවා එහෙම පෝස්ටර් ගහපුවම තමුන්නාසලගේ බඩ පිරෙනවද තමුන්නාසලගේ දරුවට ඉස්කෝලේ යන්න පුළුවන් වෙනවද අපි වර්ගවාදී යුද්ධයෙන් අවුරුදු 30ක් දුක් විඳා ඒ දුක්ඛන්ද ක්‍රමානුකූලව හැමින් වැඩි උනේ ඒකට දශක දෙකක් විතර ගියා ජනතාව ගොඩාක් පීඩාවට පත් වෙන්න හැබැයි මේ ආර්ථික යුද්ධය එහෙම නෙවෙයි ඊටාම කෙටි කාලෙකින් රට වටේ පැතිරලා ගිහිල්ලා ජනතාව ඇන කොටා ගන්න පටන් ගත්තා දුක් විඳින පටන් ගත්තා වෛරය ద్వේෂය ක්‍රෝධය පැතිරලා ගියා ගෙවල් දොරවල් ගිනි තියලා ජනතාවට අතිවිශාල කම්පනයක් ඇති වුණා ඒ වෙලාවේ පැනලා ගියපු දේශපාලනඥයෝ අපිට බෑ කියලා කියපු කට්ටිය අපි විවේචනාත්මක සහයෝගය දෙන්නම් කියලා කියපු කට්ටිය හරි ගියාට පස්සේ දැන් එනවා බාර ගන්න අපි ඒගොල්ලන්ට දෙනවද නෑ අපි දෙන්නේ නෑ අනුතරව ජනරලි ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොකද්ද මගේ විරුද්ධවාදීන් කියන්නේ
මොකද්ද අනුර කුමාර හිටපොයමතුමා කියන්නේ මොකද්ද සජිත් හිටපොයමතුමා කියන්නේ ආපහු අපි මේවා අහෝසි කළා අලුතෙන් ණය ගිවිසුම් ගන්න යනවා කියලා ඒක වෙන්නේ නැහනේ IMS සංවිධානයේ ජූලි කොසෙක් අධ්‍යක්ෂතුමිය කිව්වා මේවා අපි මාරු කරන්නේ නැහැ කියලා සති දෙකකින් ඡන්දි ඉවරලා සති දෙකකින් අපිට දැන් ඒගොල්ලෝ එනවා මේ වැඩ කටයුතු අවසන් කරන්න එතකොට කියන්ට යනවා බංකොලොත් භාවය ඉවරයි කියලා ඒත් ඒගොල්ලෝ ආවේ වෙලාවේ අපි කියනෝ නම් නෑ අපි මේක අලුතෙන් කරන්න යනවා කියලා මොකද්ද වෙන්නේ ගිවිසුම ඉවරයි මුදල් දෙන එක ඉවරයි ඩොලරයකට රුපියල් 500යි මොකද්ද අනුර කුමාර දිසානායක ඇමතුමා කියන්නේ හිටපැමතුමා මේක විසඳන්න පුළුවන්ද එතුමම කියනවා මං යටතේ ආර්ථිකය වර්ධනය වුණා කියලා ඉතින් තව මොනවටද එනම් මෙතෙන්ට එන්නේ ඒගොල්ලන්ට බෑ මේ ප්‍රශ්නේ තව උග්‍ර කරනවා මිස විසඳන්නේ නෑ මං හිතුවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මොකද්ද කරන්න කියලා බලාගන්න ඊයේ දෙරණට දැම්මා ආවේ නෑ මේ මේගොල්ලෝ ඇවිල්ලා ඉන්න තව මේ මූණ ඇවිල්ලා මම මොනටද මනුෂ්‍ය දිහා බලන්න හැමදාම පේන මූණනේ ඒ මූණනේ ඉතින් රටට කියන්න බැරි නම් තමන් මොකද්ද කරන්න කියලා කොහොමද වැඩ කටයුතු කරන්නේ අපි බය නැතුව පොතක දාලා තිනවා පුළුවන් ශ්‍රී ලංකා මේවා කළා අපි හොඳ ලංකාවක් ඇති කරනවා ඒ නිසා ඔබේ අනාගතය ගැන හිතන්න ආපහු පරණ තත්ත්වයට යන්න දෙන්න එපා ආසියානු සංවර්ධන බැංකුවේ එක ප්‍රශ්න විසඳලා තියෙනවා අපිට ණය දුන්න රටවල් 18 එක ප්‍රශ්න විසඳලා තියෙනවා පුද්ගලික බැඳුම් කරුවන් එක්ක විසඳලා තියෙනවා දැන් අපි ඉදිරියට යමු අලුත් රටක් හදමු අලුත් රටක් නිර්මාණය කරමු පුළුවන් ශ්‍රී ලංකා අපිට පුළුවන් මම දිනනවා අපි ඔක්කොම දිනනවා